ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන තරගාවලියේ ලැජ්ජාසහගත පරාජයක් ලබද්දී විස්තර විචාර කෘතියේ ඉඳලා ඒ අවාසනාවන්ත අවස්ථාව විස්තර කරන්න අවාසනාවන්තුණු කෙනෙක් තමයි කුමාර සංගක්කාර කියන්නේ. දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම පරදීදි සංගකීවේ කණ්ඩායමේ නිතර නිතර ප්‍රතිකරු ලයිස්තුවේ වෙනස් කරන එක නම් ක්‍රිකට් වලට ඒ තරම් හොඳ වෙන එකක් නැහැ කියලා. කොහොමවත් සංග කියන්නේ චන්දිකට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගන්න පුළුවන් කියලා තමන් හිතනවා කියලා. මම විශ්වාස කරනවා චන්දිකට පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තැනකට ගේන්න. ඔහුට ඒකට ඕන කැපවීම තියෙනවා. වැදගත්ම දේ තමයි කණ්ඩායමේ හැමදේම තමන්ගේ වගකීම හඳුනා ගන්න ඕන. ඒ වගේම කණ්ඩායම යන්නේ කොතනටද කියන එක ගැන නායකයා පුහුණු කර දෙන්නට හොඳ දැක්මක් තියෙන්න ඕන. කණ්ඩායමේ වෙනස් වෙන්න ඕන කියලා තමන්ට පේන තැන් කීපයක් ගැන සංග කියන්නේ මෙහෙම කතාවක්. මම හිතන විදිහට අකිලට උදව් වෙන්න හොඳ දඟපන්දු යවන්නෙක් අවශ්‍යයි. එයා මැණික් කටුවෙන් පන්දු දඟවන ක්‍රීඩකයෙක් නම් වැඩි හොඳයි. ඒ වගේම අංක 6-7 තුන් ඉරියව් ක්‍රීඩකයෝ දෙන්නෙක් දාන එකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද අංක 6 හොඳ ප්‍රතිකරුවෙක් ඉන්න ඕන. සංග කියන්නේ අනිත් රටවලට වගේ අපේ රටට ගොඩක් සම්පත් නැති නිසා තියෙන සම්පත් වලින් උපරිම වැඩ ගන්න අපි දක්ෂ වෙන්න ඕන කියලා. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තයට වගේ දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක් අපිට නැහැ. ඒ නිසා අපි ඉන්න දක්ෂය ටික දෙනාගෙන් උපරිම වැඩ ගන්න ඕන. ලෝක කුසලානේ වෙනුවෙන් ලොකු වෙනස්කම් කරන්න වෙලාවක් අපිට ඉතුරු වෙලා නැහැ. කරන්න ඕන වෙනස්කම් පුළුවන් තරම් ඉක්මනට කරලා කණ්ඩායම ස්ථාවර කරගන්න එක තමයි කෙරෙන්න ඕන වැඩි. ආසියා කුසලානේ පළවෙනි වටේම ඉවත් වුණ එක ගැනත් කණ්ඩායමේ වෙන්න ඕන දේවල් ගැනත් සංග කියන්නේ මෙහෙම කතාවක්. කණ්ඩායමේ ලොකු වැරදි නැහැ. කඩුළු අතරේ දුවද්දී අවබෝධයෙන් නැති එක, ලොකු සබත්තා ගොඩ නැගින්නේ නැති එක වගේ දේවල් ඉක්මනට හදා ගන්න ඕන. ආසියා කුසලානේ අපිට උන දේ ගැන ගොඩක්ම දුකයි. මට තේරෙනවා අපි ප්‍රේක්ෂකයන්ට මොන තරම් කම්පාවක් ඇති වෙන්නේ නැද්ද කියලා. ක්‍රීඩකයන්ටත් එහෙම තමයි. මම දැක්ක විදිහට අපි පෙරදුණු තරඟ දෙකේම අපේ කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට වැඩිය හොඳයි. හැබැයි මේ දවස් දෙකේම ප්‍රතිවාදියෝ ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරද්දී අපේ කණ්ඩායම අවම හැකියාවවත් පෙන්වුවේ නැහැ. ඒ නිසා තමයි අපිට අවාසනාවන්ත විදිහට තරඟාවලිය අතරමඟ එන්න උනේ. සංග කියන විදිහට ඔයාලත් කියන්නේ හතුරට පුළුවන් කියලාද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.